දිවි තිබෙනතුරු නොව සසරෙහි ජීවත් වෙන තුරාවට නිවන් දකිනතුරුම තුනුරුවන් අත් නොහරිමි. තුනුරුවන්ගේ පිහිට ලැබෙමි. තුනුරුවන් හැර වෙන සරණක් නැත යන උත්තම අදිෂ්ඨානය හැම හිතකම දරාගෙන දිවි තිබෙනතුරු නොව සසරෙහි ජීවත් වෙන තුරාවට නිවන් දකිනතුරුම පස් පවින් වලකෙමි පන්සෙල් සොරකෙමි යන දැඩි අදිෂ්ඨාන සිත ඇති කරගෙන පන්සෙල් සමාදන් වීමට පෙර තෙරුවන් සරණ යෑමට තුන් වතාවක් එක මහඬින් සාදුනාද පවත්වලා තුන් වතාවක් එක මහඬින් අඬ නගා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. සිත හදවත හදාගෙන දෙත නවලෙ තබාගෙන අපි පළමුව බුද්ධ වන්දනා කරමු. ඉති පිසෝ ධර්මා සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති.
බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි සාදු. සියලු දෙනාම වෙන වෙන සියලුම බාහිර කටයුතු වලින් බැහැර වෙලා වෙනත් කිසිම වැඩකට යන්න බෑ. ඊළඟට ඔබ අරගෙන ආපු දුරකතනත් බණ ඉවර වෙනකන් සියලු දෙනාම නිවාගෙන, ඔබ රැගෙන ආපු දූ දරුවොත් සංසුන් කරගෙන සංවර කරගෙන ධර්ම ශ්‍රවණයට හොඳයි. සමන්ත චක්කවාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම්. ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මාතා මිත්තං සකේ ඝරේති. සදහෙවතුනි, අපේ භාෂාවේ කෙනෙකුට හෝ යමකට ගෞරවයෙන් කතා කරන්න පුළුවන් ඉහළ ශ්‍රේෂ්ඨ වචනයක් තියෙනවා. ඒ වචනේ තමයි වහන්සේ කියන වචනය. වහන්සේ පැරණි බෞද්ධයෝ කවදාවත් බුදුන් කියලා කිව්වේ නැහැ, කිව්වේ බුදුරජාණන් වහන්සේ. අතීත බෞද්ධයෝ කවදාවත් බෝධිය කියලා කිව්වේ නැහැ, කිව්වේ කොහොමද? බෝධීන් වහන්සේ. පිළිම කියලා නිකාම්ම කිව්වේ නැහැ, පිළිම වහන්සේ. තාම ගෞරවයෙන් ඒ ප්‍රතිපිළිම වහන්සේලාට උවද නිකම්ම පිළිම කියලා කිව්වේ නැහැ, කිව්වේ ගරුසරුවතු පිළිම වහන්සේ. අදනම් කිසිම ගානක් නැතුව පිළිම කඩන මිනිස්සු ඕන තරම් ඉන්නවා. පිළිම වහන්සේ. චෛත්‍ය කියලා නිකාම්ම කිව්වේ නැහැ, කිව්වේ චෛත්‍ය රාජයන් වහන්සේ, නැත්තම් සෑ රතුන් වහන්සේ. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ බෝධීන් වහන්සේ කියලා කිව්වා වගේම අපි අපේ අම්මට අපි කතා කළේ මෑණියන් වහන්සේ. රචනාවක් ලියනකොට මේ දරුව අම්මා ගැන රචනාවක් ලියන්න හම්බුනොත් මුලින්ම අම්මා කියලා ලියලා පටන් ගන්න මගේ මෑණියන් වහන්සේ, මගේ පියාණන් වහන්සේ. රචනාව බලන කෙනාට තේරෙනවා මේ දරුවා හොඳට අම්මා ගැන අධීක්ෂණය කරපු, අම්මට ලොකු ගෞරවයක් ඇති දරුවෙක්. අතීත බෞද්ධයාට පොත්වර්ග දෙකයි තිබුණේ. මොකක්ද මේ පොත්වර්ග දෙක? පොත්වර්ග දෙකක් තිබුණා. ඒ දෙක තමයි මිනිස්සු ගොඩාරියක් පරිශීලනය කළේ.
පිරුවානා පොත් වහන්සේ. ඒ කියන්නේ තීරණ භාෂාවෙන් කියනවා නම් පිරිත් පොත. පිරිත් පොතෙන් තමයි මිනිස්සු අතීතයේ ආරක්ෂාව ලබා ගත්තේ. ජීවිතයට අනතුරක් කරදරයක් ලෙඩක් දුකක් වෙන හැම වෙලාවෙම බියක් තැති ගැනීමක් ආපු හැම වෙලාවකම අපේ අම්මා ආච්චි අම්මා අපට කිව්වේ පිරිත්. ඒ නිසා පිරිත් පොතට තිබුණ මහා පුදුම ගෞරවයක්. එබැවින් නිකාම්ම පිරිත් පොත කියලා කිව්වේ නෑ. හරිම්ම ගරුසරු ඇතුව මිනිස්සු කිව්වේ පිරිත් පොත් වහන්සේ. පිරිත් පොත් වහන්සේ නැත්නම් පිරුවානා පොත් වහන්සේ. අනිත් පොත තමයි ජාතක පොත් වහන්සේ. මිනිස්සු පවට බය වුණේ, පිනට නැඹුරු වුණේ, පවින් තොර වෙලා ජීවිතය සුමගට යොමු කරගන්නට මහා ලොකු බණපද තෝරගන්න තීරුණේ. පන්සලේ බුදුමැදුරට ගිහිල්ලා බැලුවාම බුදුමැදුර වටේටම තියෙන්නේ ජාතක කතා එක්ක ඇදලා එක්ක අඹලා. ඒ ජාතක කතාවෙන් තමයි අපේ ජීවිත සරුසාර කරගත්තේ. නිවැරදි දිශාවකට යොමු කරගන්න උත්සාහ කළේ ජා 550 ජාතක පුත් වහන්සේ. කෙටියෙන් කියනවා නම් ජාතක පුත් වහන්සේ. බලන්නකෝ, අතීතයේ මිනිස්සු ගොඩාරියක් උගත් නැහැ. උගත් කමින් අඩුයි. හැබැයි හරිම ගුණවත්. හරිම ගුණවත්. ඒ නිසා තමයි තමන්ගේ ජීවිතයට රැකවරණය දෙන පොතට කිව්වේ පිරිත් පොත් වහන්සේ කියලා. ඒ නිසා තමයි ලබාගත්තු මිනිස් ජීවිතයට මිනිස්කම එකතු කරපු පොත වන්නේ 550 ජාතක පොත් වහන්සේ. ඒක තියෙන්නේ බෝසත් චරිතේ. බෝසතාණන් වහන්සේගේ චරිත ලක්ෂණ බුදු වෙන්නට පෙර. ත්‍රිපිටකය සමාජගත වුණේ මේ මෑත කාලේ. මේ පහුගිය අවුරුදු 20-25 30 ඇතුළත තමයි ත්‍රිපිටකය මිනිස්සු අතරට ආවේ. ත්‍රිපිටකය කියලා කියන්නේ බුද්ධ භාෂිතය. කෙලින්ම බුදුරජාණන් වහන්සේ බුදුමුවින් දේශනා කරපු ධර්මයම ත්‍රිපිටකයේ අන්තර්ගතයි. හැබැයි මේ උගත්තේ ජන සමාජය තුල ත්‍රිපිටකය කලෙලි දකිනකොට මේ උගත් ජන සමාජය කෙලින්ම ත්‍රිපිටකය කිව්වා මිසක් ත්‍රිපිටක පොත් වහන්සේ කියලා කිව්වේ නැහැ. එහෙම කියනවා නම් හිතලම කියන්න ඕන. නිකන් විස ආයාසයක් අරගෙන කියන්න ඕන. පිරිත් පොත් වහන්සේ කියලා කියන්න ආයාසයක් ගන්න ඕනේ. 아무තේ හිත ඉන්න ඕනේ. ජාතක පොත් වහන්සේ කියන්න ආයි 아무තෙන් හිතන්න ඕනේ. මිනිස්සුන්ගේ කටවල් වලට පුරුදු වෙලා තිබුණා ඒ තරමටම. හැබැයි බුදුරජාණන් වහන්සේ පන්සාලි ස්වසක් දෙසු නිර්මලම ධාම තියෙන්නේ ත්‍රිපිටක පොත් වහන්සේ තුලයි. ඒකට අපි ත්‍රිපිටකය කියලා කියනෝ මිසක් ඔව් හාමුදුරුවනත් අපි කියන්නේ ත්‍රිපිටකේ මේ අහවල සූත්‍රය කියලා. එච්චරයි. ඊට වඩා අමුතු ගෞරවයක් දෙන්නේ. එහෙම වර්තමානයේ යමෝනේ නැහැ. මං කියන්න උත්සාහ කළේ අතීත වැසිය කොච්චර ගුණවත්ද අදට වඩා. වහන්සේ කියන වචනය හැමෝටම හැමතැනටම යොදන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. දැන් මේ පවුලේ සහෝදරියෝ දෙන්නයි එකම සහෝදරයයි. මේ සහෝදරියෝ කවදාවත් කියනවද මට ඉන්නේ එකම සහෝදරයා හාමුදුරනේ, ඒ වගේ අපි මේ සහෝදරයන් මේ එකම එක්කෙනා ඉන්නේ මගේ සහෝදරින් වහන්සේ කියනවද? නෑ, සහෝදරින් වහන්සේ කියන්නේ නෑ. ඒ මට එච්චරයි ඉන්නේ මගේ මල්ලි කියන මිසක් සහෝදරින් වහන්සේ කියලාවත් කියන්නේ නෑ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. අපි පුංචි කාලේ, අපි පොඩි කාලේ අපේ අම්මණන් මට කියලා තියෙනවා. ඔය ඇත්තන්න කොහොමද මන්ද කියලා නැද්ද? පුංචි කාලේ සමහර ලාපට ඔය මෝඩ වැඩ කරනකොට අම්මා මොකද කියන්නේ? ඈ උඹ 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 ගොනෙක් නෙමෙයි ගොන් වහන්ත කෙනෙක් කියලා කියනවා. එහෙමනම් මට නම් ඕන තරම් කියලා දිනනවා අපේ අම්මා. ඒකටත් තමයි පොඩි ගෞරවයක් දුන්නනේ කොච්චර උනත් මගේ එකහනේ කියලා.
නිකම්ම කෙලින්ම ගුණා නොකියා ඒගොන් වහන්සේ. එහෙම මිසක කෙනෙකුට හැබෑවටම ගරුසරු කරලා ගරුසරු දීලා කතා කරන්න අපේ භාෂාවේ තියෙන පොහොසත්ම වචනයක් තමයි වහන්සේ කියන වචනය. අපේ භාෂාවේ වචන දෙකක් තියෙනවා. ඒ වචන දෙක ඉස්සරහින් තව වචනයක් තියෙනවා කවදාවත් දරුවෙකුට කියන්න බැරි ලියන්න බැරි. අපේ භාෂාවේ වචන දෙකක් තියෙනවා. ඒ වචන දෙක ඉස්සරහින් තව වචනයක් තියෙනවා. ඒ වචනය දරුවෙකුට ලියන්නත් බෑ කියන්නත් බෑ. ඒ වචන දෙක තමයි අම්මා සහ තාත්තා කියන වචන දෙක. අම්මා කියන වචනය සහ තාත්තා කියන වචනය අපේ භාෂාවේ තියෙන බොහොම ගෞරවනීය වටිනාම වචන දෙක. අම්මා කියන වචනය. මේ දරුවෝ තුන්දෙනා ඔය කටින් අම්මා කියන වචනය දහස් වතාවක් නොවේ ලක්ෂවාරයකට වඩා කියලා ඇති. අම්මා අම්මා කියලා බහතෝරන වයස ඉඳලා. අම්මා කියන වචනේ සහ තාත්තා කියන වචනේ. මේ වචන දෙක ඉස්සරහින් ලියන්න බැරි කියන්න බැරි වචනේ තමයි හිටපු කියන වචනේ. හිටපු. මේ සීආරුවෙහි අදත් මේ පුතා දෙස දූල දෙන්න දෙස ජීවමානව වගේ බලාගෙන ඉන්නේ. දරුවෝ තුන් දෙනෙකුට පණ දීපු කිරි දීපු ජීවිතේ දීපු ආදරණීය පින්වන්ත අම්මා. ඒ නමින් එච්.කේ. මැගිලින් නෝනා මහෝපාසිකාව. මීට වසරකට පෙර ආදරණීය අම්මා මේ දරුවන්ගෙන් සමුගත්තා. මීට අවුරුදු 26කට පෙර සිට, ඒ කියන්නේ අවුරුදු 26ක් තිස්සේ මේ අම්මා තාත්තා නැතුව දරුවෝ තුන්දෙනාගේ තනි නොතනියට දුකට සැපට මේ දරුවන් ගාවට වෙලා ඒ දරුවෙකුට විපතක් කරදරයක් වෙච්ච වෙන හැම වෙලාවෙම ඔබේ දෑස්වල කඳුළු පිහලන්න මැගිලින් නෝනා මහෝපාසිකාව මහා පෞරක් වගේ හිටගත්තා. තාත්තා නැතුව අවුරුදු 26ක් තිස්සේ, අදට තාත්තා නැති වෙලා අවුරුදු 27යි, අම්මා අභාවයට පත් වෙලා අවුරුද්දයි. ඒකයි මා අවුරුදු 26ක් කියලා කිව්වේ. පියාගේ අභාවයෙන් 26 වසරක් තාත්තා නැති අඩුවත් අකා මකාගෙන අම්මා කෙනෙකු හැටියට ජීවිතයේ අවසාන හුස්ම පොදවා තලයට එකතු කරන මොහොත දක්වාම මැගිලින් නොනා අම්මා. ඇයට මේ දරුවෝ තුන්දෙනාම තමන්ගේ පණට වඩා ආදරය කළා. තමන්ගේ ජීවිතයට වඩා මේ දරුවන්ගේ ජීවිත ආරක්ෂා කළා. අවුරුද්දකට පෙර අම්මගේ අභාවයේ සිද්ධ වුණාට පස්සේ මේ දරුවෝ තුන්දෙනාට අම්මාගේ නම ඉස්සරහින්, නැත්තම් අම්මා ඉස්සරහින් කියන වචනේ ඉස්සරහින් හිටපු කියන වචනය කියන්න බැරි වුණා, ලියන්න බැරි වුණා. අවුරුදු 27කට පෙර තාත්තා නැති වුණාට පස්සේ තාත්තා කියන වචනේ ඉස්සරහින් හිටපු කියන වචනේ ලියන්න බැරි වුණා, කියන්න බැරි වුණා. හේතුව මේ ලෝකේ ඕනම දරුවෙකුට ඉන්නවනම් ඉන්නෙත්, හිටියනම් හිටියෙත් එකම අම්මයි එකම තාත්තයි. අපට වෙනත් ගොඩාක් දේවල් වලට ආදේශක හදාගන්න. දැන් සමහර අයට කියන්නේ අපි හිටපු ඇමතිතුමා, හිටපු මන්ත්‍රීතුමා, හිටපු සභාපතිතුමා, හිටපු ලේකම්තුමා කියලා කියන්නේ. ඇයි? එයා හිටපු, ඉගෙන හිටියා, දැන් එයා නෑ. හැබැයි එයා වෙනුවට වෙන ලේකම් කෙනෙක් ඉන්නවා, වෙන සභාපති කෙනෙක් ඉන්නවා, වෙන මන්ත්‍රී කෙනෙක් ඇමති කෙනෙක් ඉන්නවා.
වෙන කෙනෙක් පත් කරගන්න පුළුවන්, ආදේශක පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අම්ම නැති වුණාට පස්සේ අපට ආදේශකයක් නැහැ. වෙන වෙන අම්මලා ඉන්නවා. සමහරලාට අම්මලායි ලොකු අම්ම, පුංචි අම්ම, සමහරලාට කුඩම්ම, ආච්චි අම්ම, වෙන වෙන අම්මලා ඉන්නවා. හැබැයි තනි වචනයෙන් කතා කරන අම්මා මේ අකුරු තුන අපට අහිමි වුණොත් තායි මේ අකුරු තුන එකතු කරන්න බෑ කවදාවත්. මේ දරුව තුන් දෙනාට ඔබේ දිවිති වෙන තුරාවට කවදාවත් මේ සීආරුවෙහි සිටින ආදරණීය මෞතුමිය ඇයගේ මේ ඡායා රූපය නොවේ නම් සීආරුව දෙස බලනව හැරෙන්නට ඒව දකින්න කවදාවත් ලැබෙන එකක් නෑ.